මේ ඊට පස්සේදී ඔබට තුමාට නැවතත් මරණ තර්ජනය කරමින් දුරකථන ඇමතුම ආවද ඊට පස්සේ? නෑ නෑ, ඒ හැන්දෑවේ කරාට මම දැන් ඒක මම දීලා තියෙනවා පරීක්ෂණ අපරාධ විමර්ශන ඒකකයට. මට මේ කලින් කෝල් එක ආවේ මාස 14කට කලින්, මීට කලින්. ඊට පස්සේ මම ප්‍රෙස් කොන්ෆරන්ස් තිබ්බට පස්සේ තමයි හැන්දෑවේ ආවේ. ඉතින් මම බලාපොරොත්තු වුණා මේ ආණ්ඩුව යම් දෙයක් කරයි කියලා අමාත්‍යවරයෙක්ට මරණ තර්ජන කුණුහරප වරුසාවකින් කතා කරලා නොම්බරේ තියෙනවා මගේ ළඟ. නොම්බර දෙක පුතුමාට මට දෙන්නත් පුළුවන්. ඒ නොම්බර දෙක මම දැන් ඒ කලින් පරීක්ෂණ කරලා තිබ්බ පරීක්ෂණ දෙන්නේ නැවතුණා. දැන් ඔබතුමාගේ තර්ජනය පිළිබඳ පරීක්ෂණයක් පැවැත්වෙන රජේ ඉන්න පොඩ්ඩක් ඩිලේ එකක් තියෙයි. මොකද ජනාධිපතිතුමා ඝාතනය කරන කුමන්ත්‍රී දෙන්නත් තවම නිදැල්ලේ. ප්‍රධාන චූදිතයා කියන එක්කෙනා රජේම නිල වාහනින් යන වෙනවා. ඇතුළින් ඉන්න දෙනම එළිය කිල්ලෝ. ඉතින් ඔබතුමාගේ පොඩ්ඩක් පහුවේ නේ එතකොට. එහෙම වුණොත් පහුවේ. ඉතින් ඒක හොඳ කාරණානේ. ඒක අපි කියන්නේ මේ මේ නීතියට අදාළ පිරිස් මීට වැඩිය ශක්තිමත් මේවා දැඩිව මේවා පරීක්ෂා කරන්න ඕනේ. ඔය DIG මහත්තයා ඒ පෙරේද වැඩ තහනම් වෙලා ඉන්නේ. නිල වාහනින් මාව ගියා කියලා කියනවා. කමක් නැද්ද ඒක? මම දන්නේ නැහැ. මම තොරතුරු දන්නේ නැහැ. ඔය නෑ එහෙම මං කියනවා. දැන් නිල වාහනින් ගියා ආවා ගියා කියලා මම කියනවොත් ඒකයි හරිද වැරදිද නික? නිල වාහනයෙන් එතුමා යනවනම් වැරදි. පරීක්ෂණයක් පවත්වන්න ඕනේ. ඒ සම්බන්ධයෙන් වහාම ඒ තියෙන තනතුරු වලින් යම්කිසි කාලයකට ඉවත් කරලා ප්‍රොබේෂන් පීරියඩ් එකක් හරි දීලා ඒ සම්බන්ධයෙන් ඉතා ඉක්මනින් පරීක්ෂණයක් පවත්වලා ඇත්ත නැත්ත සුළුමුළු මේකේ निराකරණය කරලා නිවැරදි නම් නිවැරදි කරලා වැරදි නම් වැරදි කරලා ඒ සම්බන්ධ නීති ක්‍රියාත්මක වෙන්න ඕනේ. අතන ඔබතුමා නීතිඥයෙක් වශයෙන් ඔය දෙන්නම ඇතුළු ඉන්න ඕන වගේ කියලා හිතෙන්නේ නැද්ද? මේ වෙනකොට අත්තරංගොඩ අරගෙන නේද ප්‍රශ්න කරන්නේ? දෙන්නගේම ප්‍රශ්නයක් තියෙනවා නේ. එහෙම අත්තරංගොඩ ගන්න බෑ. මේකේ නීතිය බලන්න එපා. අපි මේ ටෙලිෆෝන් කන්වර්සේෂන් එකක් ඉන්නේ. ඔය ඔක්කොම පැන නැගින්නේ. එතකොට මේ සම්බන්ධයෙන් හරියටම අනන්‍යතාවය සහ ඊට අදාළ කරුණු සියල්ල පැබේ දවස් 3-4කින් 5කින් පරීක්ෂා කරන්න පුළුවන්. ඔව් දවස් පරීක්ෂා කරලා 19ක් විතර වෙනවද? වැඩි කාලේ වැඩි. ඉතින් පරීක්ෂා කරලා දෙකෙන් එකක් උත්තර දැන් මේක තමයි අපි ආණ්ඩුවේ තියෙන අඩුපාඩුවත් උත්තර දෙන්නෙත් නෑ. හරියට මේවා ඉවර කරන්නෙත් නෑ. තෙබුවන සාජන් මහත්තයා නම් මෙහෙම කරනකොට ගත්ත ඇතුළට තියාගෙන හිටිය පස්සේ ලක්ෂ 10කුත් දීලා ගෙදර ඇවිල්ලා. ඉතින් ඒක තමයි මේවා. ඉතින් අපිට මේකනේ යහපාලනය ගෙනාම ඔබතුමා දැනගන්න ඕනේ. යහපාලනය ගෙනාවට පස්සේ මේ ආයතන වලට අනදීම සහ ආයතන ක්‍රියාත්මක කිරීම දේශපාලඥයන්ට අයත් වෙන්නේ නෑ. මේ අපේ ලංකාව යහපාලනය ගෙනාවට ඔබතුමා දන්නවනේ ලංකාවේ ආයතන යහපාලනයට සූදානම්ද? දැන් මේක ඉංගලන්තේ නම් ජර්මනියේ නම් මේ ආයතන ඉතාම ඉක්මනින් ක්‍රියාත්මක වෙන මොකද ඒකේ සිස්ටම් එකක් තියෙනවා. ඉතින් අපේ තියෙන්නේ පරණ අර යල්පැන කියපු කාලකන්ණි සිස්ටම් එකක් තමයි මේ ආයතන වල තියෙන්නේ. එතකොට මේ ආයතන ක්‍රියාත්මක කරන්න බෑ එක දවසේ. ඉතින් බලාපොරොත්තු වෙනවා මේක වර්ධනය වෙයි කියලා ඉතා ඉක්මනින්. ඉතින් දියුණු රටවල නම් දේශපාලඥයෝ ප්‍රයිම මිනිස්ටර් කතා කරන්න මේ ප්‍රෙසිඩන්ට් කතා කරන්න ඕනේ නැහැ. ඉබේම ඔබතුමා දැක්ක ඊශ්‍රායල් එහෙම නටන්‍යාහුට භාර්යාවට සහ ඒ සියල්ලට නීති ක්‍රියාත්මක කරන එතුමා අගමැති වෙලා ඉදදී. ඉතින් ඒ රටවල මේ නීති පද්ධති ඉතාමත් ශක්තිමත්. ඒ නිලධාරීන් ශක්තිමත්. නිලධාරීන් දේශපාලනය කරන්නේ නැහැ. නිලධාරීන් පක්ෂග්‍රාහී වෙන්නේ නැහැ. ඉතින් ලංකාවෙත් අවශ්‍ය කරන්නේ ඉදිරි අනාගතයේ අපේ දරුවන් ඒ මට්ටමට දියුණු කරලා අපක්ෂපාතීව පක්ෂග්‍රාහී නොවි තමන්ගේ රාජකාරිය අකුරට කරන පරපුරක බලාපොරොත්තු ඉදිරි අනාගතයේදී. ඉතින් අපිත් දියුණු වෙමින් පවතින්නේ. අපිට එක දවසින් මේක වෙනස් කරන්න බෑ. ලංකාවේ සෑහෙන හොඳයි අපි ගත්තොත්, ඇත්තටම නිලධාරීන් ගත්තොත් ආසියාවට එක සම්බන්ධව බැලුවොත් අපේ සෑහෙන හොඳයි. ඊයේ සරත් ෆොන්සේකා අමාත්‍යතුමා කිව්ව ඔබතුමාගේ ප්‍රශ්නය පිළිබඳව එතුමාට එහෙම චෝදනාවක් එල්ල වෙනව නම් වහාම ඒ නිවැරදි කරගත යුතු තිබෙනවා. අපි එතුමා හිතනවා ඔබතුමා වහාම කියලා කොමිසමක් පත් කරන්න කියලා ඔබතුමා ඉල්ලුවොත් හොඳයි කියලා. අනිවාර්යයෙන්ම. ඉතින් මන් දන්නේ නැහැ මට කොමිසමක් ලැබලා දෙයිද කියලා. අනිවාර්යයෙන්ම කොමිසමක් පත් කරන්න ඕනේ. ඔකටත් පත් කරන්න ඕනේ, ජනාධිපතිතුමාගේ ඝාතනයටත් පත් කරන්න ඕනේ. පුළුවන් නම් පත් කරලා ඉතාමත් ඉක්මනින් මගේ ඉල්ලීමක් කරනවා. මම අද ජනාධිපතිතුමාටත් ජනාධිපතිතුමාට කොමිෂන් පත් කරන්නේ. වහාම කොමිෂන්ක් පත් කරලා හැබැයි බොරු කියපු පිරිසක් ඉන්නවනම් ලංකාවේ බැංකුවට පොලු දීලා තියෙනවනම් ඒ පිරිසට අනිවාර්යයෙන්ම නීති ක්‍රියාත්මක වෙන්න ඕනේ. මොකද ඇලිගේෂන් එකක් කරනවා කියලා කියන්නේ කිසිම සාධකයක් නැතුව ඒ පුද්ගලයන්ට විරුද්ධව ඒ ඇති කරපු මානසික පාඩුව, අපිට පක්ෂට ඇති කරපු පාඩුව, දේශපාලන වශයෙන් මට ඇති කරපු පාඩුව. මගේ අදත් එහෙම මම බැංකුවට ඇද්දි බැංකුවේ ලොකු මහත්තයෙක් මේ ට්‍රේන් එක ඇත්තට වෙනවද කියලා. ඉතින් ඒ ධනතාවට දැන් මඩ ගැහුවට පස්සේ දැනුමක් අය අමාරුයි මේක ලබලා දෙන්න. ට්‍රේන් ගහන්නේ දැන් අපි ගත්තාම ඔක්කොම ට්‍රේන් ගහන්නේ කම්පැනි පහයි ලෝකේ. ඒ එක කම්පැනි පහක්වත් අහලවත් නැහැ ලංකාව ගැන හිතලවත් නැහැ. මේක ට්‍රේන් එක ඉලෙක්ට්‍රික් ට්‍රේන් එකක් හදලා අපනයනය කරන්න. නිකන් නෙමෙයි. ඉතින් රුපියල් 100ක් බැංකුවේ නැහැ ගිණුමක පවුලට.
නෝනයි අම්මයි මල්ලි ලංකාවේ වත්තල ප්‍රදේශේ. ඉතින් මං කැමති නැහැ කියන්නේ අර හිඟන පවුලක් කියන එක. ඉතින් එහෙම එහෙම වෙලා එහෙම පවුලක් වෙලා මට විරුද්ධව මම දානවා නඩු දානවා. ඉතින් ඒක මට මං හිතන්නේ මුදල් ගන්නත් බෑ. මේ මම ඩිෆමේෂන් දැම්මට මුදල් තියෙන්න එපා ඒ ගන්න. හැබැයි ඉතින් නඩුව හරි යනකොට මේ රටේ ජනතාව දැනුවත් වෙයි මට ටිකක් කල්යයි මේක මේ සම්බන්ධයෙන් දැනුවත් කරන්න. අනිවාර්යයෙන්ම කොමිසමක් ඉල්ලනවා. මේකටපත් කරලා ඉතාමත් ඉක්මනින් කටයුතු කරන්න කියලා මම මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් කරනවා. විශේෂයෙන්ම අගමැතිතුමාටත් නීතිය සම්බන්ධ ඇමතිතුමාටත් ඉතා ඉක්මනින් පරීක්ෂා කරන්න කියලා ඉල්ලනවා.